පාස්ක ප්‍රහාරයෙන් පස්සේ මං වැඩ කරන සංචාරක හොටලයට හැමෝම ගන්නේ උදේට පිවිසුම් දරුවටෙන් තනි තනිව පරීක්ෂාවට ලක් කරලා ආ ඔයාද කො ගන්න බලන්න ඩිටි කාඩ් එක ලුක් එක නම් කාංචනා ඒත් නම තියෙන්නේ කාංචන ජයමාල් කියලා යන්න යන්න පිරිමි චෙක් කරන කිව් එකට යන්න මං කොච්චර බාර කරනවා කියලා තිබුණත් මං පිරිමියෙක් නෙමෙයි ගැහණියෙක් මගේ නම කාංචනා කියලා ඒගොල්ලෝ විනෝද වෙන්න හිතා මතාම මම පිරිමි පොලිමට තල්ලු කරනවා එතන පරීක්ෂාවලදී මං අකමැති විදියට මගේ ශරීරය ස්පර්ශ කරමින් මාව හිංසනයට ලක් කරනවා මම සම්පූර්ණයෙන්ම ගැහණියෙක් බවට පත් වුනේ මීට අවුරුද්දකට කලින් ඒත් මං පුළුවන් තරම් සේවා ස්ථානයේදී ඒ බව සංගවගෙන ඉන්න උත්සාහ කළා මගේ උපැන්න සහතිකේ හඳුනුම්පත වෙනස් කරගන්න ගොඩාක් උත්සාහ කළත් තාම සාර්ථක වුනේ නැහැ ගොඩක් අය මගේ පිටිපස්සෙන් ඉඳන් මට හිනා වෙනවා මට දැනිලා තියෙනවා ඇත්තටම මෙයා නංගි කෙනෙක්ද මල්ලි කෙනෙක්ද ඩයල් එකක් වගේ තමයි පේන්නේ ආ ඇත්තටම තවත් මිනිස්සෙක් තව ඒ වගේම මිනිස්සෙට මෙහෙම කරන්නේ කොහොමද මං දෙවියන් ඉස්සරහා හඬා වැටුණා ඉස්සර වගේ දැන් කෑම කන වෙලාවෙදිවත් කාරුත් මාත් එක්ක වාඩි වෙන්නේ නැහැ මාත් එක්ක ඉස්සර ඉඳන් හිතවත් වෙලා හිටපු සමීර මල්ුණත් මං එක්ක වාඩි වුණේ අනිත් අයගෙන චකිතකින් මට රැකියාවේ ලැබෙන්න තිබ්බ උසස් වීමත් ලබා දෙන එක ප්‍රධානින් විසින් මගාරින බව මට තේරුණා ඒ ගැන මම කෙලින්ම ප්‍රශ්න කරන හැම වෙලාවකම එයා කිව්වේ මම වගේ සංක්‍රාන්තික ලිංගිකයෙක් ඒ වගේ තනතුරකට පත් කරන එක හෝටලේ කීර්තිනාමයට හොඳමදි කියලා ඒ වගේම මගේ අතිකාල දීමනා නිසි පරිදි ලැබුණෙත් නැහැ අපේ රටේ සෑම පුරවැසියෙකුටම මූලික අයිතිවාසිකම් යටතේ වදහිංසාවලින් නිදහස් වීමේ සහ ස්ත්‍රී පුරුෂ හෝ වෙනත් කිසිදු බෙහෙතකින් තොරව සර්ව සාධාරණත්වයේ අයිතියත් හිමි අපි වගේ අයගේ සමාන අයිතීන් ආරක්ෂා වෙන සුරක්ෂිත රැකියා පරිසරයක් තහවුරු කරන්න මීට වඩා නීති හා ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ ඒ දේවල් පිළිබඳ දියුණු දැනීමක් තියෙන සමාජයක් ගොඩනගන්නත් ඕනේ මොකද අනික් අය වීරයෝ වෙලා අපි කවටිය වෙන්න අපේ ජීවිත විකට චිත්‍රපටි නෙවෙයිනේ ගැහණු බව සහ පිරිමි බව කියන්නේ මානසික හැඩතල දෙකක් ඉතින් මට තියෙන ගැහණු අනන්‍යතාවයක් මගේ අනන්‍යතාවය මට දෙන්න මමත් මනුෂ්‍ය ජීවිතයක් මම ගැහණියක්